ජාතික බලසේනාව සංවිධානය අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට බොදු බලසේනා සංවිධානයේ නියෝජිතයන් පැමිණීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ජාතික බලසේනාවේ සංවිධානයේ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ බෞද්ධ අන්තිවාදී සංවිධාන මුස්ලිම් ජනතාව ඉලක්ක කර කටයුතු කරන බව සඳහන් කරමින්. ජාතික බලසේනාව සංවිධානයේ අදාළ මාධ්‍ය සාකච්ඡාව අද උදෑසන 10:30ට කොම්පඤ්ඤ වේදියේ පිහිටි හෝටලයකදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණා. කෙසේ වෙතත් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීමට පැමිණ සිටි ජාතික බලසේනාව සංවිධානයේ නියෝජිතයින් රැස්ව සිටි ස්ථානයට පොදු බලසේනා සංවිධානයේ නියෝජිතයින්ද පැමිණ සිටියා. එෙහිදී ඔවුන් සඳහන් කළේ මෙම මාධ්‍ය සාකච්ඡාවට ඔවුන්ටද සහභාගී වීමට අවශ්‍ය බවයි. බොදු බලසේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීමට පැමිණ සිටි ජාතික බලසේනාව සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලාට සහ එයට පැමිණ සිටි මුස්ලිම් නියෝජිතයන්ට සිය විරෝධය පළ කළා. පසුව තත්ත්වය පාලනය කිරීමට කොම්පඤ්ඤ වේදියේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද එම ස්ථානයට පැමිණියා. මේ අහිංසක මිනිසුන්ට කිරි හරක් ගවයි. මේ හාමුදුර මොකද කරේ? මේක හදන්න අනතුරුව එම ස්ථානයට බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ද පැමිණියා. අද මේ මාධ්‍ය හමුවකදී මේ වටරැක විජිත හාමුදුරුවෝද නැත්නම් අපේ මුස්ලිම් සහෝදරයෝද? අපි ඔක්කොම කියන්නේ මොකද්ද? ඔක්කොම කියන්නේ සායක පස්සේ කතා කරන්න මෙතන අද ආවේ. ඒකෙන් තාම කතා කරලා නැහැ. කතා කරන්න නෙමෙයි. දැන් බස්සු තමයි අපි කතා කරන්න ඉස්සලා. මම අහන ප්‍රශ්නත් දෙනවා කො. මුස්ලිම් මිනිස්සුන්ට මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මුස්ලිම් මෞලවිලා මුස්ලිම් ආගමික පූජකයෝ මුස්ලිම්වරු කතා කරන්නේ. ඔව්. මුස්ලිම් වලට වගේම සිංහලට මෙන්න රස තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න කතා කරන්නේ මේ සිවුරු පාවිච්චි කරන්න එපා. මේ සිවුරු වලවල වළම්බාන්න දෙන්න බෑ. මේ සංඝහන්සල මේ කවුද මේ? මේ මම කියන දේ තුතු. අපේ ආදරේ සබ. මම මේකදී තියෙන රෙකෝඩින් එළියට දැම්මොත් මූට ගේන්න ඇඳුමක්. අනිවාර්යයෙන්. ඇඳුමක් ගෙනල්ලා තම්බේකවත් දාන්න මූට. තාත් බලන්න. මෙහෙම නිවට කරන්න එපා මිනිස්සු ශාසනේ මේ රටේ මිනිස්සුන්ට ශාසනයට ප්‍රශ්න තියෙන සංඝයාන්සලට සල්ලි වලට යටවලා සල්ලි මරක් කරණිකයි සල්ලි දෙනවද අපි දන්නේ නැහැ බුදුහාමුදුරන්ට කඩේ බලන්න මිනිහෝ බුදුහාමුදුරන්ට සමාජ සංඝයාගෙන් සමාව අරගෙන අපි කිහිල්ල බස්සන්න මයංගනේ බංගල සල්ලි වල ලගින්න ඕනේ නැහැ ඒ කිහිල්ල බණපානාවක් කරගෙන ශාසනය පිළිවෙන්නලට යන්න මම මේ රටේ සංඝයා මුස්ලිම් ප්‍රජා විද්‍රියේ පාව දුන්න මේ රටේ සමාජ සංඝයාගෙන් මම සමාව අරගෙන ප්‍රකාශයක් කරන්න අභියා උදරන් ගල් අරන් ඉන්නේ නැහැ. හැබැයි ඔය වගේම තමයි හෙටත් පාර වැඩක් කළොත් අනිවාර්යයෙන්ම වෙනම මහරජාගේ උසල දාරව හඳුනන එකක් කියනවා ප්‍රසිද්ධ. බුදුසාර අනතුරුව බොදු බලසේනා සංවිධානයේ නියෝජිතයින් නිම ස්ථානයෙන් ඉවත් වූ අතර ජාතික බලසේනාව සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන්ද පොලිස් ආරක්ෂාව මැදෙහි එම ස්ථානයෙන් පිටව ගියා.